අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ කරාදී ජාතක දේශනාව අට්ඨකුරං කරාදී නිගං වංකාති වංකිනං සත්තහි කලාහති කන්තං නනං ඕවදි තුස්ස හේතු මෙහි තේරුම තමයි කරාදිය නැගණියනි රළු වූ කුර අටක් ඇති වඩ වඩාත් නමනු අන් ඇති අවවාද සඳහා දින සතක් ඉක්ම වූ ඒ මුවාට අවවාද කිරීමට මම උත්සාහ නොකරමි කියන එක අවවාදයන්ට නොනැගෙන සුළු අනිත් අයගේ උපදෙස් පිළිගැනීමට නැකමැති ලෝකයක මේ සිය සද්ධර්මය ගැන බොහෝම නිහතමානීව සවන් දෙන්නට ඒව අහන්න ඕනේ පිළිපදින්න ඕනේ දරා ගන්න ඕනේ කියලා මේ සිය සද්ධර්මයට අවනත වෙන්න තරම් නිහතමානී සිත ඇති කර ගන්න තරම් වාසනාවන්ත වූ පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ අති උත්තම 550 ජාතක පුත්‍රාංශයේගේ 15 වෙනියට සඳහන් වෙන කරාදී ජාතක දේශනාව ශ්‍රවණය කරන්ට. tempat hitin nihatamane hitin tamange vardi athi bawa api hondin wataha gena ape vardi monawada kiyala balamin hada ganna adahasin. esse saddharmaya tulin jeevita වෙනස් කරගතිය යුතුයි කියන අදහසින් අපි නිදහසේ අවධානයෙන් යුතුව මේ කතාවටත් අපි සවන් දෙමු. බොහෝම ලස්සන ආදර්ශ ගන්න පුළුවන් හොඳ සිද්ධියක්. පින්වතුනි මේ සිද්ධිය අපි මේක ඉමසලා බැලුවොත් ගාථාවේ අර්ථය සරලයි. අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් හරි අපි තව ටිකක් වැඩියෙන් තේරුම් ගත්තොත් මේ අට කුරං කියලා කියන්නේ එක් එක් පාදයේ දෙක බැගින් කුර අටක් ඇති කියන එක. කරාදී කියලා කියන්නේ මේ නැගණියගේ නම. මෙගං කියලා කියන්නේ මුවන්ට භාවිතා වෙන පොදු වචනයක්. වංකාති වංකිනං කියලා කියන්නේ මේ මුල ඇද වූ. අග අතිශයින් ඇද වූ. මුලින් ඇදයි අගින් විශේෂයෙන් ඇදයි. ඒක නිසා වංකාති වංක කියලා වචනයක් සඳහන් කරනවා. ඉතින් ඒ මුවාට ඒ වගේ අං කියන නිසා වංකාති වංක කියලා මේ බෝධිසත්වය ප්‍රකාශ කරනවා. සත්‍යේ කලාති කන්තං මෙයින් දක්වන්නේ අවවාද සඳහා දෙන කාලය දින 7ක් ඉක්මවා කියන අර්ථයයි. ඒ නිසා නනං ඕවදි තුස්ස හේතු කියලා නිතං තුස්ස හේ කියලා මේ විශේෂයෙන් සඳහන් කරනවා. මේ මුවාට අවවාද කරන්නට කැමති නැහැ. මෙබඳු වාචාල මුවාට අවවාද කිරීමට මම උත්සාහ නොකරමි කියන එක. මොහුට අවවාද කිරීමට මට සිතක්වත් උපදින්නේ නැහැ කියලා දක්වන එක තමයි මෙයින් දක්වන්නේ. අපි මෙහි අතීත කතාව ඉමසා බලන්නට ඕනේ. වර්තමාන කතාව අනුව බලනකොට අපට දක්වන්නට පුළුවන් භාග්‍යවත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරන සමයෙහි එක් භික්ෂුවක් හිටියා බොහොම දුර්වචයි. දුර්වචයි කියලා කියන්නේ කියන දෙයක් අහන්නේ නැහැ. අවවාදවල හික්මෙන්න කැමති නැහැ. ඒ නිසා දුර්වචයි කියනවා. මේ දුර්වච බව බුදු පියාණන් වහන්සේට ආරංචි වෙලා බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුවගෙන් අහනවා, ඇත්තද ඔබ මේ දුර්වචයි කියන්නේ? ඒ බව පිළිගත්තට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණ තෝ පූර්වෙහි අකේකරුබැවින් ප්‍රඥාවන්තයන්ගේ අවවාදවල හික්මුනේ නැහැ. ඒ නිසා ජීවිතක්ෂයට පැවරුණා මේ මලෙහි බැඳලා කියලා මතක් කරනවා. ඒ වෙලාවේ ඒ කාරණාව බුදු පියාණන් වහන්සේ අතීත කතාව හැටියට දේශනා කරනවා මේ භික්ෂුන්ගේ ඉල්ලීම මත. මොකද එක් කාලයක අපි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මුව රෝණිය උපදිනවා. ඒ මුවාට හිටියා එක් නැගණියක් කරාදිය කියලා. ඒ කරාදිය කියන නැගණිය දවසක් මේ බෝධිසත්ව මුවාට ප්‍රකාශ කරනවා තමන්ගේ පුතාට මුව මායම් උගන්වන්න කියලා. මුව මායම් කියලා කියන්නේ මුවෙක් මල පුඩුවකට අහු වුණාම ගැලවෙන මායම්. හුස්ම නොගෙන ඇස් උඩ දාගෙන මැරුණ විදිහ තියෙනවා. මේ විදිහ නොයෙක් මායම් තියෙනවා. එහෙම වුණාම වැද්දා හිතනවා මේ මුවා මිය ගිහිල්ලා කියලා මල පුඩුවෙන් නිදහස් කරනවා.
කරපුගාම මේ මුවා කරන්නේ එක විටම මහ වේගින් පැනලා දුවනවා මේ විදිහ මොමායම් උගන්වන්න කියලා නමුත් මේ අකීකරු මුවාට දවස් 7ක්ම උත්සාහ කරලත් මේ මුවාව ගෙන්න ගන්න මේ මොමායම් උගන්වන්න බැරි වුණා මොකද මේ මුවා ඒ මායම් උගන ගන්නට එන්නේ නැහැ ඉතින් අවසානයේදී මුවමායම් ඉගෙන ගන්න නැතුව මේ කැලේ ඇවිදින මුවා දවසක් වැද්දෙකුගේ මල පුඩුවකට අහු වෙනවා මල පුඩුවට අහු වෙලා ඒ වැද්දා විසින් අල්ලගෙන මේ මුවා මරලා මත් කරලා රැගෙන යනවා ඒ සිද්ධිය ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ බෝධිසත්ත්වව දේදී කරාදී කියන නැගණියට ප්‍රකාශ කරනවා මොකද මේ කරාදී කියන නැගණිය ඇවිල්ලා මගේ පුතාට මුවමායම් ඉගැන්වුවාද කියලා අහුවට පස්සේ බුදු පියාණන් වහන්සේ මතක් කරනවා අර කලින් දේශනා කරපු ගාථාව මේ විදිහට පුර තියෙන මේ විදිහට අන් ඇති මේ මුවාට දවස් 7ක්ම මම උත්සාහ කරා සිල්ප උගන්වන්න මායම් උගන්වන්න නමුත් මේ මුවා ඒ සඳහා උත්සාහවන්ත වුණේ නැහැ මම නම් ඒ වගේ මුවන්ට අවවාද දෙන්න ඉදිරියටවත් කැමති නැහැ කියලා ප්‍රකාශ කරනවා ඉතින් පින්වතුනි මේ බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ ඉක්මනට නැති අර මුව පෝතකයා වැද්දෙකුගේ උගලට අහු වෙලා මේ ආන්ද සිදු වෙනවා අවසානයේ අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සම්දි ගල්පලා දේශනා කරනවා ඒ කාලේ අර කරාදිය කියන මුව නැගෙනී වෙලා එපදුනේ උත්පලවන්නා මෙහෙණින් වහන්සේ අකීකරු මුව පැටියා වෙලා එපදුනේ මේ මොහොතේ අකීකරු වෙලා ඉන්න භික්ෂුව ඒ වගේම මේ මුගයෝණී ඉපදෙලා මේ මුවාට උපදෙස් දුන්න මුවා වෙලා එපදුනේ දැන් බුදු මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සම්දි ගල්පලා මේ කරාදිය ජාතක දේශනාව මෙමවා වදාරනවා